ආයුබෝවන් ගොඩක් දෙනා හිතන්නේ ලෝකේ සාර්ථකත්වයට පත්වෙච්ච පුද්ගලයින්ගේ එම සාර්ථකත්වයට හේතුව ඔවුන්ගේ වාසනාව හෝ දෛවය කියලා. නමුත් ලෝපුරා සාර්ථක මිනිසුන් පිළිබඳ පර්යේෂණ සිදු කරන විද්වතුන් විසින් පුද්ගලයෙකුගේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට බලපාන කරුණු මොනවාද යන්න පිළිබඳව සොයාගෙන තිබෙනවා. ඉතින් ඕනෑම පුද්ගලයෙකුගේ සාර්ථකත්වයට බලපාන එම කරුණු ඔබටත් අනුගමනය කළ හැකි නම් ඔබ සාර්ථක පුද්ගලයෙක් වෙන එක වළක්වන්න කාටවත් බැහැ. ඉතින් අද අපි මේ වීඩියෝ එන්න බව දැනුවත් කරන්නේ ඕනෑම පුද්ගලයෙකුට සාර්ථකත්වයට පත් වෙන්න ඕන නම් එම පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු කරුණු 10ක් පිළිබඳවයි. අංක 1 උදැසනින් අවදිවීම. ලෝපුරා විවිධ ශ්‍රේෂ්ඨවල සාර්ථකත්වයේ හිණිපෙත්තට බැමිණි පුද්ගලයන් සියලු දෙනාම වාගේ අනුගමනය කළ දෙයක් තමයි උදැසනින්ම අවදිවි දවසේ වැඩ පටන් ගැනීම. සාමාන්‍යයෙන් සාර්ථක පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් උදැසන 4-5 අතර අවදිවි දවස පටන් ගන්නවා. ලෝපුරා බිහි වූ ආධ්‍යාත්මික නායකයින් පවා මෙම උදැසන 4-5 අතර කාලය දවස පටන් ගැනීමට ඉතා සුභ හෝරාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඔබටත් කුමනව ශ්‍රේෂ්ඨයකින් සාර්ථකත්වයට පත්වීමට අවශ්‍ය නම් උදැසනින් අවදිවි දවස ආරම්භ කිරීමේ පුරුද්ද ඇතිකර ගැනීම ඉතාමත් වැදගත්. අංක 2 අසාර්ථක වීමට ඇති බිය නැතිකර ගැනීම. සාර්ථකත්වයට පත්වෙන්න සිහින දකින බොහෝ දෙනාට අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න, නව නිර්මාණයක් අත්හදා බලන්න වගේ දේවල් වලට කැමැත්තක් තිබුණත් එවැනි දෙයක් ආරම්භ කරන්න ගොඩක් දෙනා පෙළඹෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අලුතින් පටන් ගත්ත දෙය අසාර්ථක වී යයි ඇතිවන බිය. බොහෝ උගතුන් බුද්ධිමතුන් පවා ඔවුන් කරන රැකියාවෙම දිගටම නිරත වෙලා ඉන්නේ මෙන්න මේ අලුතින් පටන් ගන්න තියෙන බිය නිසා. මේ ලෝකේ අතිශය සාර්ථකත්වයට පත්වෙච්ච මිනිසුන් හැමදෙනාම ලොකු අවදානමක් අරගෙන අලුතින් ව්‍යාපාරයක් හෝ නව නිර්මාණයක් කරන්න පෙළඹුණු අය. ඉතින් ඔබට සාර්ථක වෙන්න ඕනෙම නම් මේ අසාර්ථක වීම වලට ඇති බිය නැති කර ගන්න. අංක 3 සුවපහසු බලාපෙන් ඉවත් වීම. අපි හැමෝම කැමති වැඩිපුර වැඩ කරන්නේ නැතිව සැහැල්ලුවෙන් සැපවත් ජීවිතයක් ගත කරන්න. නමුත් ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත්වෙච්ච පුද්ගලයන් ජීවිතයේ යම්කිසි කාලයකදී හෝ එම කම්ෆර්ට් සෝන් එහෙමත් නැත්නම් සුවපහසු කලාපයෙන් මිදිලා අතිශය දුෂ්කර ජීවිත ගත කළ අය. ඔබට ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න කාලය හොයා ගැනීම වෙනුවෙන් සමහර විට ඔබේ නිින්ද, රූපවාහිනී නැරඹීමේ කාලය, විනෝද ක්‍රීඩාවක නිරත වීමේ කාලය, සමාජ මාධ්‍යවල ගත කරන කාලය වැනි දේ කැප කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔබටත් පුළුවන් නම් මේ වගේ කැපකිරීම් කරන්න ඔබේ සාර්ථකත්වය වැඩි ඈතක නොවේ. අංක 4 හොඳ පොත්පත් කියවීම. අද කාලේ නම් ගොඩක් දෙනා පොත් කියවීමෙන් ගොඩක් ඈත් වෙලා තිබෙනවා. නමුත් ලෝපුරා අතිශය සාර්ථකත්වයටපත් පුද්ගලයින් බොහෝ දෙනා නිතරම අලුතින් පොත් කියවීමට පුරුදු වී සිටිය අයයි. ඔවුන් තමන්ගේ විශේෂේත්‍රයට අදාළ සහ වෙනත් විවිධ පොත් නිතර පරිශීලනය කිරීමට පුරුදු වී තිබෙනවා. ඉතින් ඔබට සාර්ථකත්වයට පත් වෙන්න ඕන නම් ලෝපුරා සාර්ථක පුද්ගලයින්ගේ චරිතගතා ධනාත්මක චින්තනය වැනි දේ ගැන ලියවුණු පොත්පත් සහ තම තමන් නිරත වන ශ්‍රේෂ්ඨය පිළිබඳව ලියවුණු පොත්පත් කියවා අලුත් දැනුම ලබා ගත යුතුයි. අංක 5 වත්කම් මිලදී ගැනීමට පමණක් මුදල් වියදම් කිරීම. අද කාලේ බොහෝ දෙනා වත්කම් යයි සිතා මිලදී ගන්නා බොහෝමයක් දේවල් සාර්ථක පුද්ගලයින් විසින් වගකීම් ලෙසයි සලකන්නේ. මිල අධික ජංගම දුරකථන, ටීවී, ගෘහභාණ්ඩ, යතුරුපැදි, මෝටර් රථ වැනි දෑ මිලදී ගැනීම වත්කම් යයව සිතුවත් සැබවින්ම ඒවා වත්කම් නොව වගකීම්. සාමාන්‍යයෙන් වත්කමක් නම් ඒ ඔබ මිලදීගත් දින සිටෙහි වටිනාකම වැඩිවීම හෝ ඔබට නව ආදායම් මාර්ගයක් උපදවන දෙයක් විය යුතුයි. වගකීමක් නම් මේ මිලදීගත් දින සිට එහි වටිනාකම අඩුවීම හෝ අලුතින් වේදම් මාර්ගයක් නිර්මාණය වීම සිදු වෙනවා. ලොව අතිශය සාර්ථකත්වයටපත් පුද්ගලයන් සෑම විටම වත්කම් පමණක් මිලදී ගන්නා අතර එම වත්කම් වලින් උපද්දවන ධනයෙන් පමණක් වගකීම් මිලදී ගැනීම සිදු කරනවා. අංක 6 කැපකිරීම වලට සූදානමින් සිටීම. ලෝකුරා සාර්ථකත්වයටපත් වී ඇති පුද්ගලයන්ගේ තවත් ලක්ෂණයක් තමයි ඔවුන්ගේ ඉලක්කයන් වෙත හඹා යෑමේදී ඒ වෙනුවෙන් යම් යම් වැදගත් දේවල් කැපකිරීමට සූදානමින් සිටීම. උදාහරණයක් විදිහට ව්‍යාපාරයක් ආරම්භ කිරීම වෙනුවෙන් තමන් දැනට කරමින් සිටින රැකියාව අතහැරීම, විභාගයක් සමත් වීමට පාඩම් කිරීම වෙනුවෙන් නිින්ද, විනෝදය වැනි දේවල් කැපකිරීම වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. සබාධහමේ නීතියට අනුව ඔබට යමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් යමක් කැප කළ යුතුමයි. අංක 7 තමන්ගේ වටිනාකම් වැඩි කර ගැනීම. දිනෙන් දින නොයෙකුත් උපක්‍රම වගේ තමන්ගේ වටිනාකම් වැඩි කර ගැනීමත් ලෝපුරා සාර්ථකත්වයටපත් පුද්ගලයන්ගේ පොදු ලක්ෂණයක්. මේ ඉතා සරලව පැහැදිලි කරනවා නම් රැකියාවක නිරත පුද්ගලයෙක්
තම වටිනාකම වැඩි කර ගැනීමට නම් එම පුද්ගලයා නිරතවන රැකියාව සම්බන්ධ පාඨමාලාවන් හැදෑරීම මගින් සුදුසුකම් වැඩි කර ගැනීම පෙන්වා දිය හැකියි. නොදන්නා භාෂාවක් කතා කිරීමට ඉගෙන ගැනීම සමාජයේ ඉහළවලේ පුද්ගලින් සමග අලුත් සම්බන්ධතා ඇති කර ගැනීම වැනි දේවල්ද මේට උදාහරණ ලෙස දැක්විය හැකියි. අංක 8 හොඳ සම්බන්ධතා ඇති කර ගැනීම. හොඳ සම්බන්ධතා ගොඩනගා ගැනීම කියන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ සාර්ථකත්වයට ඍජුවම බලපාන ඉතා වැදගත් කාරණාවක්. බුදුන් වහන්සේ පවා දේශනා කර තිබෙන්නේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියයි. ලෝකුරා සාර්ථකත්වයට පත් වූ පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු සතු පොදු ලක්ෂණයක් තමයි ඔවුන් සෑම විටම තමන්ට වඩා උසස් සාර්ථක පුද්ගලයින් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කිරීම. අලුත් ධනාත්මක අදහස් නව ව්‍යාපාරික අවස්ථා වැනි දේ ලබා ගැනීමට මෙම සබලතා වුන්ට උදව් වෙනවා. ඉතින් ඔබට සාර්ථක වෙන්න ඕනේ නම් ඔබේ ජීවිතය ධනාත්මක විදිහට වෙනස් කිරීමට හැකියාවක් තිබෙන ඔබට වඩා බුද්ධිමත් සාර්ථක උසස් පුද්ගලයින් සමග අලුතින් සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කරන්න. අංක 9 වැඩ කල් නොදෙවීම. අති සාර්ථක පුද්ගලයින් සමග තවත් ඉතා වැදගත් ලක්ෂණයක් තමයි ඔවුන් විසින් කළ යුතු දේ තීරණය කිරීමෙන් අනතුරුව එම කටයුතු කල් නොදමා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීම. සාමාන්‍යයෙන් වැඩ කටයුතු කල් දැමීම කම්මැලි අසාර්ථක පුද්ගලයින්ගේ ලක්ෂණයක්. කෙතරම් සැලසුම් තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ නැත්නම් ඒවා සාර්ථක කරගන්න බැහැ. ඉතින් ඔබටත් සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඕනේ නම් හිත හිතා කල් දමදමා ඉන්නේ නැතිව ඔබේ සැලැස්ම දැන්ම ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. අංක 10 සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම. සෑම විටම නිරෝගී කයක් තුළ තමයි නිරෝගී ප්‍රබල සිතක් නිර්මාණය වන්නේ. කෙතරම් හිතේ හයිය තිබුණත් එම හිතේ හයියෙන් කටයුතු කිරීමට ගතේ හයිය නැත්නම් ඔබට අවශ්‍ය කටයුතු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් විය හැකියි. ඒ හේතුවෙන් සාර්ථක මිනිසුන් සෑම විටම තමන්ගේ කායික නිරෝගී භාවය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. ප්‍රමාණවත් ව්‍යායාමවල නිරත වීම, හොඳින් ජලය පානය කිරීම, සමබල ආහාර වේල ලබා ගැනීම වැනි පුරුදු ඇති කර ගැනීම මගින් ඔබේ කායික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම කළ හැකියි. ඉතින් ලෝකපුරා අතිශය සාර්ථකත්වයටපත් පුද්ගලින් අනුගමනය කරන මෙම පුරුදු 10 ඔබටත් ඔබේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් නම් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිම බලවේගයකට හැකිවන්නේ නැහැ. අද අපි මේ වීඩියෝ එකෙන් ඔබව දැනුවත් කළේ ඕනෑම පුද්ගලයෙකුට සාර්ථකත්වයටපත් වෙන්න ඕනේ නම් එම පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු කරුණු 10ක් පිළිබඳවයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහතින් ඇති subscribe button එක press කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම share කරලා යාළුවන්ව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.